ගමු ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී. මොකද මේ පරාජය ගැන හිතෙන්නේ? මේක පරාජයක් විදිහට අපි දකින්නේ නැහැ. අපි මේක දකින්නේ ජයග්‍රහණයක් විදිහට. මොකද මේ කතානායකයා විතරක් නෙමේ අර දූෂිත සෞඛ්‍යමතිවරයාත් ඔය අද අත උස්සපුවාම ආරක්ෂා කරා. හැබැයි හෘද සාක්ෂිය ඉදිරියේ අද උන් එක විඳවනවා. ඉතින් මේ පරාජය තා පොය කීපයයි. තාය පොය 4කින් 5කින් පස්සේ මේ අය පරාජයටපත් වෙනවා. අපි අලුත් ආණ්ඩුවක් හදනවා. දැන් කතානායකතුමා මොකක් හරි මේ සතුටින්ද ඉදියේ මොකද දින්නයින් පස්සේ? කතානායකතුමා තාම අපි දැක්කේ නැහැ. කතානායකතුමාගේ විශේෂ ප්‍රකාශය කරන්න කලින් අපි ආවා. මේ කතානායකතුමාගේ සතුට නෙමෙයි අපි බලන්නේ, මේ රටේ ජනතාවගේ සතුට. ඉතින් රටේ ජනතාව දුක් විඳිනවා. කතානායකතුමා මේ ආණ්ඩුව සැපෙන් ඉන්නවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා රටේ ජනතාව දුක් විඳින්නේ නැහැ, බොහොම සැපෙන් ඒගොල්ලෝ වගේ ඉන්නවා කියලා. ඒකනේ අද කතා වලින් පේරුනේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ රට දැන් මේ සියලු සම්පත් පරි රණක් බවට පත් වෙලා කියලා. පෝලිං නෑ, මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ, කණ්ඩ සල්ලි නෑ, කණ්ඩ බඩු නෑ, පෝලිං නෑ. ඔක තමයි රටේ යථා තත්ත්වය. මොකද උනේ අද? නිකන් අපරාධයක් නේ උනේ. මොකද අපරාධය? අපරාධය කියන්නේ මේ මහජන සල්ලි මේ ඔක්කොම කාබාසිනිය කරන්නේ දවස් තුනක්. නෑ නෑ, මා පාර්ලිමේන්තුව කොහොමද රැස්වෙනෝනේ? මේ ඉන්න කට්ටියත් ඇවිල්ලා ඡන්දෙ දුන්නාද? හා හිරේ ඉන්න කට්ටියත් ඇවිල්ලා ඡන්දෙ දුන්නා. හිරේ ඉන්නේ එක නේ නේද? හොයන්න බෑ ආණ්ඩුව කීයද කිරේ ඉන්නවද කියලා. මම දැක්කේ නැහැ බෑ ඡන්ද දෙනවා. ආවද? මේ වගේ තමයි. එළියද? ඈ ඇවිල්ලා නැද්ද? දන්නේ නැහැ. මම දැක්කේ නැහැ. ආණ්ඩුවේ රට ඉඳන් නම් 15 දෙනෙක් 16 දෙනෙක් ඇවිල්ලා දිනවා. ඇත්තම මේ දවස් දෙකේ විවාදේ දවස් තුනක් බවට පත් කරේ. ඒගොල්ලන්ගේ රට ඉන්න අය ගෙන්න ගන්න. හරි. දවස් දෙකයි විවාදේ දාලා තිබුණේ. දවස් තුනක් කරේ ඒගොල්ලන්ගේ රට ඉන්න අය ගෙන්න ගන්න. ඒකට ආණ්ඩුවත් එක්ක බලා ගන්න ඕනේ. අමතර දවසක් වැය කරේ ආණ්ඩුවේ භාගයට භාගයක් රට ඉඳලා තියෙනවා. දැන් ආයිපාරක් විශ්වාස බංක කියනවාද තම කාට හරි? ඊළඟට අපි සම්පූර්ණ ජනතාව ඉස්සරහට ගිහිල්ලා රටේ ජනතාව ඉදිරියේ විශ්වාස බංකයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ මේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනා එකට තියලා එකට බැඳලා පරාජයටපත් කරනවා. අපරාධ වේපාරනේ මේ විශ්වාස බංක. නෑ නෑ, අපරාධ නෑ. දැන් සෞඛ්‍ය අමාත්‍යතුමාට විශ්වාස බංක කියලා කට්ටිය කියවන අපරාධ කියලා. හැබැයි මාස කිහිපයකින් තේරුණා ඒක ගෙනාපේක සාධාරණයි කියලා. ඒ නිසා මේ අයට තව ටික දවසකින් තේරෙන්නේ මේ කතානායකවරයාව හැක්ක ඵල විපාක දැනෙයි හදවතට. news19.lk